සුබ දවසක් කියලා පිළිගන්නවා බීනර YouTube channel එකට. ඉතින් අද මම කතා කරන්න යන්නේ light control sensor එකක් ගැන. එහෙමත් නැත්නම් photo cell කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් box එක ගත්තාම මේ විදිහට තමයි පෙනුම තියෙන්නේ. මේකේ price එක රුපියල් 18 වඩා අඩුවෙන් අපිට මිලදී ගන්න පුළුවන්. ඉතින් මේකේ සියලුම විස්තර ටික box එකෙත් සඳහන් කරලා තියෙනවා. අපි ලබා දෙන්න ඕන power එක මේක ඇවිල්ලා 220 voltage 244 voltage-තාවයක් ලබා දෙන්න පුළුවන්. ඒ වගේම hertz ගන්න 50 64 කියලා සඳහන් කරලා තියෙනවා. ඊට පස්සේ මේකෙන් අපිට ලබා ගන්න පුළුවන් උපරිම ampere ගන්න ampere 10ක් විදිහට තමයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ෆොටෝ සෙල් එකේ ක්‍රියාකාරීත්වය කියනවා නම් මේක අඳුරට සංවේදී සුච්චයක් ලෙස තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අපිට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් ගෙදරක එළියේ තියෙන ලයිට් ඔන් ඔෆ් වෙන්න ෆොටෝ අපි මෙන්දියත් වීමකින් තොරව ලයිට් එක ඔටෝ ඔන් ඔෆ් කරගන්න වගේ දෙයකට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මේ වගේ දේවල් ගොඩක් භාවිතා කරනවා කොමර්ෂල් බැංක් ATM ඒ වගේම සම්පත් බැංක් ATM වල වගේ ලයිට් ඔපරේට් කරන්න මේ සෙන්සර් එක පාවිච්චි කරනවා. ඉතින් මේ වගේ එකක් අපි නිවුස් එක හයි කරගන්නවා නම් අවුට්ඩෝර් ලයිට් එකකට හයි කරගන්න පුළුවන්. ඒ වගේම ෆ්ලෑෂ් ලයිට් එකකට ඉතින් ඒ වගේ දෙයකට හයි කරගන්න පුළුවන්. ඉතින් අපි කතා කරමු කොහොමද මේක ක්‍රියාත්මක කරගන්න අපි සර්කිට් එක හයි කරගන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මතක් කරනවා ග්‍රීනර් YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න. ඒ වගේම මේ වීඩියෝ තවත් කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් සෙන්සර් එක අර ගත්තම සෙන්සර් එකේ පෙනුම මෙන්න මේ වගේ තමයි පැක් කරලා තියෙන්නේ. ඔයාලට පේන මේ තලුපාට බෑග් එක අපිට මවුන්ට් කරගන්න මෙයාලා දීලා තියෙනවා රෝල් ප්ලග් දෙකක් දෙකයි ස්ක්‍රූ යන දෙකුයි. ඉතින් සෙන්සර් එක ගත්තාම මෙන්න මේ ආකාරයෙන් තමයි තියෙන්නේ. ඉතින් තව මේකට මෙන්න මේ වගේ පොඩි බ්‍රැකට් කැල්ලක් එනවා. ඉතින් සෙන්සර් එක ගත්තාම අපිට මෙතන ඔයාලට පේනවා ඇති කියලා හිතනවා පොඩි ඇජස්ටබල් එකක් තියෙනවා ඔයාලට පේන ඇති චූටි තලෙකුත් එක්ක. මේක ඇජස්ටබල් එක අපිට තියෙන්නේ මෙතන අපිට අඳුර ඔයාලට පේන ඇති එන්න මෙතන ඇජස්ටබල් එකක් තියෙනවා. එකෙන් අපිට පුළුවන් මෙයාට ලබා දෙන ආලෝකය අඩු වැඩි කරගන්න අපිට ඕන් ටයිම් එකේ විදියට එළිය වෙනස් කරගන්න පුළුවන්. ඉතින් කේබල් ටික ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඉතින් කේබල් ටික ඔයාලට පොරොදුනේ කෙනෙක්ට වගේ නම් ගෙදරක හයි කරගන්නවා වගේ නම් මේගොල්ලෝ දීලා තියෙනවා කැටගරි එකක්. ඉතින් ඒක අපිට කැටගරි එකෙත් දාලා තියෙනවා අපේ වයරින් ඩ්‍රයිගෑම් එක කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේනම ඇති මේකේ රෝවින් එක තියෙන විදිහ. ඉතින් ඔයාලට ඒක බලාගෙනත් මේක හයි කරගන්න පුළුවන්. මෙතනත් දාලා තිනවා මම අර කිව්ව ඇජස්ටබල් එක ආලෝකයේ අඩු වැඩි කරගන්න අඳුරට කොයිතරම් කාලයකද අපිට තියාගන්න ඕනේ කියන එක ගැන. ඒ වගේම ලයිට් එකකට හයි කරද්දී ඔයාලට පේනවා ඇති මෙතන දාලා තියෙනවා ඒගොල්ලෝ ලයිට් එකට පහලින් හයි කරන්න එපා, ලයිට් එකට උඩින් හයි කරගන්න කියලා. මොකද කියනවනම් මේකේ ලයිට් එක ඔන් වුණාම ආලෝකය මේකට වැටෙන නිසා මෙයාව ඔපරේට් කරගන්න බෑ දිගටම ආලෝකයේ තියෙන හින්දා. ඉතින් මේ වගේ කෙනෙක් උඩින් හයි කරාම ඒ ප්‍රශ්නේ මග ඇරෙනවා. ඒ නිසා තමයි ඒ විදිහට හයි කරන්න කියලා කියන්නේ. ඉතින් මේකේ සර්කිට් එකේ අපි සප්ලයි ටික ලබා දෙන විදිය ගත්තාම මේකට පවර් ලයින් එකක් විතරයි අපි ලබා දෙන්න ඕනේ. න්‍යූට්‍රල් එකත් මේකෙන් දෙන්න පුළුවන්. පවර් ලයින් එකයි න්‍යූට්‍රල් එකයි දෙකම දෙන්න ඕනේ. ඉතින් කේබල් ටික තියෙන්නේ මේ විදිහට. ඔයාලට පේනවා ඇති කේබල් තුනක් තියෙනවා. රතු එකයි, නිල් එකයි, දුඹුරු එකයි.
ඉතින් සප්ලයි එක අපි ලබා දෙන්න ඕනේ දුඹුරු පාටයකටයි නිල් පාටයකටයි මේ දෙකට තමයි අපි පවර් ඉන්පුට් එක දෙන්න ඕනේ මේක තමයි මෙතනදී ලෝඩ් එක විදියට නැත්නම් අවුට්පුට් එක විදියට ක්‍රියාත්මක වෙන්නේ මෙයා රතු පාට කේබල් එක ඉතින් අපිට සම්බන්ධ කරලා බලමු මේක ක්‍රියාකාරීත්වය මොන වගේද කියලා අපි කේබල් එක සම්බන්ධ කරලා බලමු මේ ටික දැනකට මම පැත්තකින් තියා ගන්නවා මොකද වැඩේ කරගන්න ලේසි වෙන්න ඉතින් මං ගාව තියෙනවා ඉන්ඩිකේටර් ලයිට් එකක් ඉන්ඩිකේටර් ලයිට් එකේ මම දැන් ටෙස්ට් කරගන්න පාවිච්චි කරනවා මෙතන අවුට්පුට් එක විදියට මෙයා ක්‍රියාත්මක වෙන්නේ රතු පාට එක මං එයාට මේ විදියට ලයින් එක අවුට් එකක් විදියට අරගන්නවා ඊට පස්සේ න්‍යූට්‍රල් එකත් මම මේ විදියට මෙතනින්ම අරගන්නවා ඉතින් මම පුංචි ටේප් කැල්ලක් ගහ ගන්නවා මේක සෙන්සර් එක අපි වහ ගන්න ඕන චෙක් කරගන්න ඉතින් පොඩි ටේප් කැල්ලක් ගහ ගන්නවා මොකද සේෆ්ටි තියා ගන්නත් ඕන හන්දා ඉතින් ඔයාලට පුළුවන් මේ වගේ එකක් ගෙදරට අරන් ගිහිල්ලා අවුට්සයිඩ් ලයිට් වලට පාවිච්චි කරන්න ගෙදර නැති වෙලාවකදී වගේ රෑට නිතරම ලයිට් අපිට ඔන් ඕෆ් කරන්න එක කරදරයක් ගෙදර නැති අවස්ථාවකදී ඉතින් ඒ වගේ වෙලාවක මේ වගේ සර්කිට් එකක් අපි හයි කරලා තිබුණොත් කිසි ප්‍රශ්නයක් නැහැ ලයිට් ඔන් ඕෆ් කරගන්න ඉතින් මම ලයින් එක දෙනවා මෙන්න මේ විදියට අපි සප්ලයි දීලා බලමු සප්ලයි මම ඉන් කරලා තියෙන්නේ ඉතින් අපි මේක සෙන්සර් එක වහලා බලමු මෙයා වැඩ කරනවද කියලා හරි ලයිට් එක වැඩ කරනවා වලට පේනවා ඇති ආපහු බලමු වලට පේනවා ඇති මෙයා ඔපරේට් වෙනවා මෙයාට ආලෝකය ලැබුණ විටදී මෙයාව ඕෆ් කරනවා ඒ වගේම අඳුර වැටුණාම ලයිට් එක ඔන් වෙනවා ඉතින් මේ වගේ දේවල් හුඟක් භාවිතා වෙනවා අපි දැනගෙන හිටියේ නැති වුණාට ඉතින් ගෙදරකට මේ වගේ දෙයක් පාවිච්චි කරන්න පුළුවන් හුඟක් වටිනවා ඉතින් මේකේ තව සෙන්සර් එකක් තියෙනවා ඒ කියන්නේ एक क्रियात्मक सेंसर की सराट आवम ऑन ऑफ सेंसर उत्तीन मेक सामान्य अंदर संवेदी का थिंक वाला पुलवांग मे मगे का गेदर घट हाई करगा निवसे नतीवेल आवट लाइट ऑन ऑफ आरक्ष आवटात एक पोडक हुंदाई थिंक आप मत करना वीनर यूट्यूब चैनल का दिखट मेक तुलाइन මේ වගේ වීඩියෝ තවත් ඉස්සරහට බලන්න ඒ වගේම ආදරෙන් මතක් කරනවා බෙල් අයිකන් එකත් ක්ලික් කරන්න ඒ වගේම ෂෙයා කරන්න තවත් කෙනෙක්ට මේ වගේ වීඩියෝ එකක් බලන්න ඉතින් තවත් මේ වගේ වීඩියෝ එකකින් ආයේ හම්බ වෙමු සුබ දවසක්